සන්දවා කයිටයෙන් සවස හයයිතිය ප්‍රධාන පුවත්විකාශය සමගින් මම දනුෂක බන්්ඩාර. ම නිශන්ති දිල්රක්ෂයේ මලින් මදධනය දවසේ ප්‍රධාන පොෘතිය සිරස් සලවෙත දම්මික හේම පාලගේ වැඩ තහනම් පිනිසුරුවරුන් තිදෙනගෙන්ම ප්‍රකාශ ලබාගන්න න්නැයි නීතිපති පොලිසියට දන්වයි. සාිගේ පරීක්ෂණවල අත පසුවීම් ගැන සියයිඩිය සමාවඉල්ලයි නායිකත්වේ නිසා සිරිකොතව ුණුසුම් ගුවන්තොටට නොදන්වා පැමිණි අමුත්තා වැඩිකන බතුවැටුප නොදුන්නොත් වෙනදේ. හෙම කරගන්න බැරියම සඳගත හැකි කිරිය මාර්ගේ මොක්ද කියෙ ආණඩුවක තිරණයර මේ ගෝටාභේ රාජ පක්ෂ රාධදුමිත්තුමාගේ යන්න සෞභාග්‍යමත් අනාගතය ඇර වූ හෙට දිනන පරපුර. ුසියාන්ඩු අග්‍රෝ මාත්‍යවරයා ඉල්ලා අස්වෙයි කෘුණාෑග ක්ෂණ රෝහල වද්‍ය සාි ්‍යාබ්දීටෙරහි පරීක්ෂණවලද අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව පාර්ශුවයෙන් සිද වූ අත පසුවීම් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව කනගාටුව ප්‍රකාශ කලාා. මවරුන් වන්ධය කරයට ලක් කල බව කියන සිද්ධි සම්හන්ධයෙන් කුණෑගල මහෙස්වත් අධිකරණේ අද පැවැති නඩුවිභහගේදී මේ බව ප්‍රකාශ කෙරුණේ. ක්ෂණ සඳහා පත් කළ, අපාධ පීක්क्षණ දෙපර්த்தමේන්තුව, නව කண்டෑම, ඔன்ගේ විमाර්ෂන සම්හන්ந்தேன்ෙන් වැඩදුර වාර්த்தාවක් අධිකර නට ඉදිරිපත් කला. ඒතා මුදල් ලපීම ත්‍රස්ථවාදයට ආධහර අනබලදීම සහ මවරුම් වඳභහවේට පත්කිරමයන චෝදනා වෛද්‍ය සාෆිට එල් ීතිබෙනවා. මට පෙර පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමීන්තුවය සහකාර පොලිසාධදිකාරී තිසේරගේ වංචාපක් සම්බන්ඳින් අද පැවැති නඩ විභාහගේදී හෙලබුණ. ාෆිගේෙන් නිවසේ සවිකරති වූ CCTV දර්ශන පොලිසිය භර ගැීමෙන් පසු, තිසේරා නමැත්තා ඒවා තනිවම පරික්ෂාකර යලි සැකකාරවද්‍ය සාෆිටම බහරදී තිබෙනවා. අදදිනේ මෙම කරුණු හෙළි වූ අතර, ඒ සම්බන්න්නේය අපරාධ පීක්ෂණ දෙපාර්තමෙන්න්තුව අධිරණයෙන් සමවිල්ලා සිටියා. පරිීක්ෂණ යළි මුලසිට සිදුකරන බවයි හස් පොලිසිය අධිකරනට දැනුම්දුන්නේ. බීවාර්තාවක් මගින් කරුණු දිරිපත් කර තිසරයාන අය අත්අඩංගොට ගැීමට නීීමිත බවයි මෙහිදී ප්‍රකාශ කරුණේ. ුණෑගල ික්ෂන රහලේ වෛදිවරුන් හෙදියන් ඇතුළු හැත්තෑ හයි දෙෙනකුගින් ප්‍රකාශ ඇතුළත් වැඩදිර වාර්තාාවක්ද රහස් පොලිසියාධිරනයට බහර දුන්නා. මෙම වෛදිවරයා දමුල්ල සහ ගලේ වෙල රෝහල්බල සේවේ කරන කාලේ හුගේ ඇැසිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි අපරාධ පරිීක්ෂණ දෙ පාර්ථමේන්තුව ප්‍රකාශ කළේ. එමෙන්ම ඉදිරි විමර්ශණ සිදුකර කරුණු වාර්තා කිරීමට මසත් දෙක කාලයක් ලබා දෙන ලෙසටද එම නිලද හරින් ඉල්ලිමක් කලා. යනුව නඩුව මාර්තුදා හත්වනදා යළි කැඳවීමටයි නියෝග කෙරුණේ. නඩුව අද කැඳ වූ අස්ථාේ පාලිෙන්න්තුවන්ත්‍රී පූජාතුරලී රත ස්වාමින් මහන්ස ඇතුළ පිරිසක්ද පමින සිියයා. මේ දිවRර් යන්ත්‍රය තුළ සම්පූර්න්‍ය මස්තුනක දත්ත පි පසර කියන්නන සම්පුර් තිබනවා මිනිමස ආාවගේ කව්ද සහරන්ගේ කල්ලේ සාමාජක ආවාද පි ආලංජ ඇතිවා චක පොලිසි අත්තරන්ැනීමට පෙර සපි වෛදරය අත්තර ගැනීමක් තිබෙන මුත් වෙනයම් ක්‍රමයගේ යම්කිසි පතිපාත්ත සැසීම පසුව සපි වයද්‍ය දහස්කරීමක්ක තිබෙනවා සසාපික නිවසටේ රයිජදගේ ිවි්චරයා පෙනඉන්නවා සපික නඩුවේ නීතිජ්්‍යවද මගේ මේක හම්බුවක් නේ ද නට සන්තෝසෙන්න පුළා යම්තක් දුරකට, අපරාධ පරීක්ෂණ පාර්තිපේන්දෙ නමනිලදාරි. මේ පරීක්ෂණය හධාර් ආකාරෙන් හ විනිවිධදභාවක යුක්තෝ පරීක්ෂණය කරන බවට අපට පෙනීග. ර අධකරනම කියන පූර්ගාමී කණ්ඩායම අගතිගාමීම ඉතාම සැ සහිත ලෙස මේ වරි්චයෙන් සිදු කරා කියනන්නේ මේනකොට ආ්ඩු ෙන්සක්කිමක් වෙලා තිබ ඇත්තම් රෝහල අධ්‍යක්ෂ සහ අපේ කණ්ඩායම වනකොට ඇත්තන ිරි ාට පත් න්න නියව බ සහර බොබ පිනව බොම්ම සත්තෙ මනිස්ු ෙරුන්ගත්ඒ ර පදකම නමුත් අපේ ජනතාවමට මේ පරදක ෙරුන්ග තව කාලයක්ක්කයි හයි තිස්පා කන්දන කියන්නේ පරම්පා ගණක් ේතක මදරලාතියෙන. ඉතා මතා මානව සංහාරයක් කිරීමේ අරමුණෙක් මේ කාරණය සිද්ධකර බව ඉතාමත් පැහැදි. විශේෂයෙන්ම ලෆීර් කිය පුද්ලය අදඟතති පිච බැගු කාඩ්පත කුම ප්‍රමාණයක සල්ලිතිබුණද ඒ කාඩ්පත අයි ාපි ශා්දීන්ට ඒකාඩ්පත් ඔහුටයි ලබාදුන්න ඒගැන කිසිම වාර්තාවක් විශේෂයම ශාන්‍ය අභේකරයටතේ කරලා නෑහ. එක බරපතල්ල ප්‍රශ්නය ති ශානී අබේකර ගැන කියන්න අශ්‍ය නෑ ඔහු සම්පර්ණ පතමංහන්දියකිඉන්න රස්ති අදු කාරයෙ දිරි තමයි පහගගේ කාරලේ අධිකරණයට කරුණු වාර්තා කල තින්. ලමේ තුන්්‍ර රජන් රමණයක මහතාටේ හිවත් තවත් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව කොළඹ අපරාද කොට්ටාසය පවසනවා. ඒ. බන්ත්‍රීවරයා අත්තරන් ගොට ගැනීමට ග්‍යවස්ථාවේ පොලිස්ස නිලදහරින් හැල්ලුවට සහ උපහා සිට ලක්කිරනේ චෝදනාව සම්බන්ධයනයි. ඒ සඳහා අපාධ කුට්ාසය නීතිපති උපදේද ඉල්ලා තිබෙනවා. අධිරන වරතුවක් මත රජන් රාමනායක මහතා අත්තරං ගොට ගනීමට ගිය අවස්ථාවේදී. රාජ නිලදහරින්වන පොලිසල දහරින් අපහසුතාවට හා. ල් ට ලක්ල බවට පොලිය චෝදනා කරනවා. එය සම්හන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහයි මේ වන විටත් නීතිපති උපෙසිල්ලා ඇත්තේ. මාධිවෙල මන්ත්‍රී නිල නිවස වෙත ඔහු අතරංගොට ගැීමට පොලිසන හරින් ජ්‍යවස්ථාවේදී. සුවඳදුම් දල්වමින් ව්‍යයාම කරමින් මුහුණු උපතට වීඩියෝක් දමා ඇති බවත්. එපිළිබඳ වෙනවම විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසනවා. මන්ත්‍රීවරයායට වසර පහකට ජනවරම මෙන්ම කලාකරුවයෙු ෙස ලබුණු ජනතා ප්‍රසාදය. හිදී අනිසිල්ලෙස පෝගීරගන ඇති බවයි පොලිසියා දහස. මීට පෙරවහු අතරන් ගොට ගන්නාවස්ථාවේදීද පොලිසන දහරයකු සිපගැීම සිද්ධ සම්හන්දයෙන් විමර්ෂණයක් ආරම්භකර ඇති බව කොළමපරාධිකොට්ාශය පසනවා. රන්ජන අමනාකම හතා සතුතිබූ දුරකතනංවාද ඇතුළත් හඬ පට විශ්ලේෂණය කිරීම සඳහා විශේෂ පොිස්ක ක්ඩයම් දහයක් යෝදවාතිබෙනවා. අන්දරනාාත්මක ජංගම දුරකතන හඬ පට සිද්ධන් සබන්ධෙන් ගංගොඩවිල මහෙස්්‍රාත්වෙත ඒ දිරිපත් කරනු රජ ාාවනායකමන්ත්‍රීවයා ලබන විසි නවනදාදක්වා රක්ෂිත බඳනා ගාර ගත කරුණ. මෙ අතර ක්ෂිත බඳනා ගාරගත කර සිටින රජ රාවණයක මහතාගේ සවදදුක් බැලීමට. ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් වැලිකඩ බඳනාාරය වෙත අද පැමිණිය.ඇද මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් ද සිදු කලා අතර රන්ජනාාමනායක මහතාගේ ක්‍රියා කලාේ සම්බන්ධයෙන් තවත් ස්ථාන කිහිපේකදී විවිධ අදහස් ප්‍රකාශ කරුවා. රජනාමණයක මහත්තය කතාකරපු මේ අසබ්‍ය දේවල් ගැන විතරක් එලෙට එෙනකොට අනෙකුත් ආ්ඩුව දේශපාලක්ෂයට කතාකරු හඬ පට නැද්ද. රන්ජනාමනායක් කියන්නේ තනිකඩෙක් දඩබර් ජීවිතඇත්ත කටේ සයිලියය අමුදේවදදින රජරාමණයකමතා වැරදි සදාචාරය විරෝධී ක්‍රමයක් අනුගමනය කරලා තිබෙන. ඒේක ඉතාම රටක සාමාන්‍යයෙන් වැඩි හටියෙක්ක. පිගත් පුර වැසිය බලාපොරොත්තුව හැ දෙයක් ඒේක අපි කිස්සත්ම සලකන්නෑ ඒක මේ මනුසම්මන්තා පවත්ත කර යන්න සමාජයක් පවත්ත කරන්න ඉතාම දුෂ්කර කරනවා ඇවැනි කටතුම. ගේ පසේම හතුන්න ටක් ජා ික් සල් ගටලෝට මුණු පාන්සිල්ලති. ක්ෂයකට ගැටලුවක් කියනකටත් වැඩිය සමහරගේ ජනජීතට ගටලොක් වෙලා තිබෙනවා මංහිතන් ඉතින් එතුමා ගැන ප්‍රශ්නලට මං උත්තරද අවශන හැ. තුමා රත්තලංඟුට ගන්නට යන අවස්ථාවවෙදී.ඇයි පුළුවන් උපරිමම ආධරෝපකාර එත නිෙ හැට මම. ඒ ප්‍රියත්යක් නැ වා ේ ොට දේශපල පිගන කියරලක පහදිලව අන්ජන මනයක මන්දතුමා මොවද ක්‍රියාත්ම කල ද ගෙ රටේ ජනතාව දන්නවා ව ට එක් ජාති පක්ෂ ගේ ක්ෂ. සාමාජිකත්ය හන්ගල්ල දයනවා නීති මේකයා මාර්ග වහ මේට අගන වැදිකරන්න දනුවන් දෙෙකි ලාපි රජයට මත්ක්කන්නවා. මේකේ මහමොලකරවා බවට පත් වනේ රජරාණය මහත් තැනෙ රනිල්ික්ම සිහ මහත්්‍යයා. එතුමා ඇතුු ම මණ්ඩලයක්ින් ෝකෙ තුළ පල්ලරි දිරිකාය තුලද අමට හලින් දීපු අන්‍රියාත්මකිරව නිසාසහම මේ කුණේ කෙ තුමා සමාල්ලාට යතාාර්ථය වමාරන්න පුුවන්කම ලැබේවි. ජ රමනායක මහතා සමග දුරකතන සංවාධල නිරතත්ව වූ මහස්ත්‍රාත් දම්මික හේපාල මහතාගේ සේවය අත්හිටවාති බෙනවා. ආන්දුරනාාත්මක දුරකත හඬ පටලින් හෙලබූ විනිසුරුවරන්ගේෙන් ප්‍රශ ලබාගනීමටද නීතිපතිවරයා උපදෙස් ලබාදුන්නා. සිද්ධිහට අදාල හඬට ඇතිබව කියන මහධි කරන විනිසුුවරුණු ගිහන් පිළපිටිය පත්මිනි රණවක මහහිස්ත්‍රාත් දම්මික හේපාලයන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසටද උපදෙස් ලබාදීඇතිබවයි අධිකරන වාර්තා සඳහන් කරන්නේ. අරමහාධිරන නිස්ර හාාන් පිට මතා සම්බන්ඳයෙන්ද අවශ්‍ය නිර්දේශ, ජනාධිපති ගෝටාබේ රාජ පක්ෂ මතිතුමාාවවෙත යොමුකර ඇති බවයි වර්තා වන්නේ.. දිවන පුරා රජයේ පාසල්බල පළමු ස්්‍රණයට සිසුන් ඇතුනත්කිරීම අද සිදුකෙරුණා. ජාති උත්සවය අමාතට ඩලස් අලාපෙරම මහතාගේ ප්‍රධානත්වෙන් පැවැත්තුනේ මාතලේ නුගොල්ල ධර්ම ප්‍රීප ප්‍රාථමික විද්‍යාලිදී. හ විශ්‍යවසර සඳහා පළමු ශ්‍රණයට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවේ පැවැත්වනේ හැදෙන හට රට එකම අපි අකරට යන තේමාවෙන්. අධ්‍යහප නමාත්‍ය දලස් අලහපෙරම මහතාගේ ප්‍රදහනත්වෙන් උත්සේ පැත්වුණා. දරුවන් ඇතුළත් කිරීම සංකේතවක් කරමින් නුගල්ල ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ සඳහා දරුවන් දෙදෙනෙකු ඇතුළක් කිරීම අමාත්‍යවරයාීන් සිදුකෙරුණ. එම දරුවන් සඳහා පොත්ත ඇතුළ පාසල් උපකරණද පිරිනැබුණ. දරුවන්ට උජිත පාලනයක්තෙන්. දරුවන් වෙනුවෙන්. නිර්මාණ වෙච්ච පාල යක් අපේ නනාදපත්මමා ගෝටාාවේ නාවත්තුමා පැල ටකෙවා මගේ දර්ශණ ඇතුළේ ජාති කාරක්ෂාවට වගේම ප්‍රමුගත්तेය ලැබෙන ඊළග කාණය තමයි අධ්‍යාපනයක. වැ පෙළගැස්වීම මේ අධ්‍යාපට ප්‍රමුගත්වේ. මේක තේරුන් අරගෙන ගුඩුවරු පාලකෝ විදුහල්පතවරු දෙමවපියෝ අපිස්සිළදනම වෙනස් න්න. අපිවිස්සල් උදනාම විශ්‍යවැනි සතවර්. අප එත්තන ඉන්දගෙන විශ්‍යෙක් වනි සතුවර්ෂය දරවා දහාබල් මේ වෙනස්කමිතේරු ගන්නට. හැදන රට වැඩෙනගසක් රුකරෝපන වැඩසරහනට සමගාමීව, විද්‍යාලය බොහමේ නාපලයක් සිටුවීමටද අමාත්‍යවරයායෙක් වනා. ල ්‍රියට ලත් කළ දුවන් සඳ හා පැළබෙදාදීමද සිදුකෙරුුණ. මධ්‍යම පලලාක් ආණ්ඩුකාර ලිත්යු ගමගේ පාලිමේතුමන්ත්‍රී ලක්ෂන් වසන්ත ධර්ම ප්‍රදීප විද්‍යාලයේ විදුහල් ප්‍රී MJRR පොඩිබන්ඩායර මහත්තුරුන් ඇතුු පිරිසක් මෙම අවස්ථාව ටෙක්ප සිටිය. එක් ජාතික පක්ෂ නාකයා තෝරගන්න මන්ත්‍රි කණඩායම් ැස්වීම මෙවන විට සිරිකොත පක්ෂ ූලස්ථනයේදී පැවැත්වෙනවා. ආරම්භේ සිටම වාද විවාද මත ගැටුම්වලින් උණුසුම් වී ඇති බවයි වර්තා වන්නේ. රනිල් වික්‍රම සිංහම හතා කරෝජයි සූරයිය හතා සජි ප්‍රමදාස මහතායන නම් ත්‍රීත්වය මෙන්ම නායකත්ව මණ්ඩලයක් පිළිබඳවද මෙම රැස්වීමේදී මේවන විටත් අදහස් පලවී ඇති බවයි වර්ත වන්නේ. මේ පිළිබඳව නවතම තොරතුර ලබා ගනීමට අප සම්බහධ කරගන්නවා එහි සිටින අප විශේෂ යෝජිත චරිත දනංජ. චරිත. යිපවන් මේ සම්බධ වෙන් එක් ජාතිකපක්ෂ මුලස්ථානය සිරිකොත අිිය සිට එක්සත් ජාතිකපක්ෂය පවතින නායයිකත්වය සම්බන්ධීන්් සාකච්ඡා කිරම් සඳහ. එක්සත් ජාතික පක්ෂේ පාලමේතු මන්ත්‍රී කණඩායමද පස්සරුවේ සිකත පක්ෂ මුලස්ථානයට ක්සුන විශෂෙන් පක්ෂනායකරනි වික්්‍රම සිෙන් හමවගේම පක්ෂණක ද පමස හත්මතු විශාල පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථනයට පැමිියා ඉතින් මේ මොහතවන විටත් ඒ සාකච්ඡවන් පවැත්වෙන අවස්ථාවක තමයි අපි මේ සබන්ධවෙන්නේ විශෂයෙන් අපේ මාදවේදී කණඩයම් සේලු දෙන සෝධානමින් න මේ සල ොරතුර ඔබත අරගෙනෙන්ට විෂම පක්ෂ නායකන් සිකොත මුලස්ථානයට පැමිණනවිට. මත පලලා පක්ෂ නායකත්වේ සම්බාධය රනිල් වික්‍රමසිංග හත්ම ටිතු පවච එවගේ . සජි ප්‍රේමදස මහත්මට පක්ෂ සාමාජකත්වය නැත්තම් වක්ෂේ නායකත්වය ලබාදීතු බව සහන් කල එසේ නොමති නම් කිසියම් පෝ තීරණයක් ගැනීමට සිදුවන වගත් මේ පැමිණ මන්ත්‍රේ කණඩාය සඳහන් කලා එඇති අපි තකරන්න ටෝන මේ සියන සිදුවන් සියල ොරතුු යිත නසේ ඔබවෙත ගරට අපි සෝදානමින්ෙන්වා. ටැස්වීමට සභාගීමට පෙර පාලිමේතු මන්ත්‍රීවරුන් කිහිප දෙෙනකු මෙසේද හස් පල් කල නායක තෝරගන්නවද ගීල මයි ල නා තරගන්න නායක තරගන්න. ද ද න්න න න්න ද සි ර ැ ක් ක් . ට කටන දෙන්නබ. එනිසා මේ ඔක්කොම එකතු කරන ගඩක් ග එක දිර න්න ත්තු පක්ෂ බ පක් ක් නි ග නාක නාක ලොක වගේ මත් න ීේම ක සා කරන . සන්දයක් ව චන්ද කිල්ලන්න සන්ද යක් කරන් න්න පේ ්‍යවස්ථාවන ෘ ්‍ය කාර වශ යි න්ත්‍රී ාව සමග. ද කුමක්වෙයි දන්න කෙස වෙතත් පක්ෂනායකතය ලැබෙ ලබිහිතන. උන් ඇතිුණොත් අපි ස්තීර්ය කරනවා වෙනම සදාානක් සදියවට මැත්තුමාගේ නායකත්තය අයටතේ වෙනම සන්දාානයක්හදාගෙන අනිත් පක්ෂත් සියල්ල කතුු කරන ඉල මතව නොද පක්ෂකන්ගේ අනාගතය විස දවසක්කදේකකටම පියන්නේ හ ම බලමුල් රි හ ක් ේ න <travail> <laughs> . <generally> අ තීරණයක්හිද ී යතු මම දැන්න ඇමොකත් මංගේ එතෙගේයි පස්සව දැනකන්න මසා තියනවා එක පුලන් කිය මොලා ඉන්න ඇද හන්නබයි බලන්න ිල බලමු බදේ න විදිය බලට තීරයක්ගන්න එක තාම පටන්ගත්ති නෑ මං යනගමන්න ම මයි රැසීමට යනකම හත ග හර න අපි ලැස වික කන්නඩිය කරන්න පනේ නැස්සී විදල කතා කරමි අද අප ඔක්ොම එක තුවෙේලා මේ හො දරත්ම ීන්ද අගන්න ඉදිරිියනකත සම්බන්ද අ විසම ලබාගන්න ලැබ ැති වෙන්න සන්න යෙනවා සදන්න ති කර න්න ා. සඳදු ගුවන් මගේකු අහසුතාවකට හෝ ප්‍රමාදයකට ලක් ඩොමන ආකාරයෙන් ක්‍රිය කරන්නේ ජනාධිපතිේ ගෝටාාවේ රාජපක්ෂ මැතිතුමා ගුවන්තුොරපොල බලධහරීන්ට උපදෙස් ලබා දුන්නා ඒ කටුනායක ගොන්තරුපලේ හදිසේ මිරීක්ෂණ චාරිකාවකට එක්වමින්. ජනධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා අද පස්වරු ඒ කටුනායික ජතන්තර ගුවන් තොටුොේ හදිසි නිරීක්ෂණ චරිකාකට එක් වන. පිවේදී සහම රටට පැමිණීමේදී. ගුවන් මගේකු අහස තාවක හෝ ප්‍රමාධයක ලක් නොබනලෙසක්‍රයා කරන්නේ ශනාතිපතිතුමා හිද ගුවන්තොඩ පන ලදහරින්ට පදෙස්ලබාදන්න. මගේක ගුවන්තොටු පොට ඇතුළුෙන අස්ථාවේ සිට මගේ පර්්‍යන්තය ඔසය ගුවන්යානයට පිවිසීම දක්වා සහ රටට පැමිණිණ ගුවන් මගේකු පිටතට පැමිණිනතෙක් ගතවන කාලය ස්ථාන සහක්‍රියාවලිය ශනාධීපතිතුමා නි ීක්ෂණය කලා. ගමන විගමට පරීක්ෂණ සඳහා ප්‍රමාණවත් නිල දහරින් ජයොතවා සිදුවන ප්‍රමාධී උපරමේ නවම කිරීමට පියවර කණඩාලෙසයි ජනාධීපතිමා ආගමන විගම අධ්‍යක්ෂ ජනරුල්පරයාටු පදෙ ලබදදුන්නේ. ගුවන් තොටුපොලෙන් පිටවයන සහ පැමණි මගින් සමඟත ජනාධිපතිතුමා සොහොද කතා බහකනි රතවුණ. කොලේ රතවෙනුවෙන් වෙනම අගනයක්ක් කරන ලෙ ගුවන්තොටු පොලස සවහපති මේේ ජනුල් ජේ චන්දු සිරිමහතාටම හිදඋපෙස්ලබාදන ැබ. ගුවන්තුටුල සේවාවන්හි කාර්යයක්ක්ෂමතාව පිළිබඳවද, ජනාධිපතිතුමා සභහපතිවරයට සහකාරය මණ්ඩලේයට ප්‍රශංසාාව පල කළා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුපරුපියල් දහස දක්වා වැඩි කිරීමට රජය පියවර ගත්තා. එම තිරණය ලබන මාර්තු පළමෝනදා සිට ක්‍රියාත්මකයි. නවතීරණත් සමඟ වත්තු කම්කරු ජනතාවට තිබූ ගැටලු රැසකට විසඳුම් හිමිවන බවයි එම ජනතාව පවසන්නේ. ම නිකවැටුප හල නංවන ලෙස වතුකම් කරුජනතාව පසුගේ කාලේ පුරාාව ඉල්ලීම් සිදු කලා. එහෙත් එම ඉල්ලම් වලට පොරොදු පමණක් කිමි වූ අතර වතුකම්කරුජනතාවගේ ගැටලු වලට ස්තථත විසඳුමක් ලබාදීම නොහැබවන. වත්මන් රජයේ බලේයට පත්වී ඉතා කෙටි කාලයක් තුළ වතුකම් කරුජනතා ගැටලු විසඳීමට ක්‍රියයක්ක් කලා. යනුවයි රපියල් හත්සිය තිහක් පවතිබූ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප, රුපියල් දහස දක්වා ඉහළ නැංවීමේ යෝචනාව කැබිනෙට මන්්ඩලේට ඉදිරි පත් කෙරුණේ. ඒ සඳහා කැබිෙට අලුමැති හිමි වූ අතර එම වැටු වැඩිවීම ලබන මාර්තු පළමුවනදා සිට ඔවුන් වෙත හිමි වනවා. දෙ දහස් දහය වසරේ මුළු දෛනික වැටුපු රුපියල් හරසිය පහක් වූ අතර, දෙ දහස කොළ හවසරේද රුපාල් පන්සිය පහළවක් දක්වා ඒය වැඩිවනා. දහස් හතුන වසරේදී එම වැටුප, රුපියල් හයිසිී විසක් දක්වා වර්ධනය වූ අතර නැවතත් වැටුප වැඩවීමක්සිද වූයේ තය දහස් දහසය වසරේ දේ. ඒය අනුවති දහස් දහසය වසර සිට ති දහස් දහට වසර දක්වා මුළු දෛනිික වැටුප පැවතුනේ රපියල් හත් සියයතිහක් ලෙසයි. වතුකම්කරුවක්ගේ දෛනිි වැටුබරුපියල් දහස දක්වා ඉහළ නැංගවීමෙන් ඔවන්ගේ ජීවන තත්ත්ව ර්ධනය වන ආකාරය සම්හන්දෙන් ආර්ථික විශේෂක්ඥයකු වන භහචාරය ශිරන්තීන් කෙන්ද මහතා මෙිලෙස දහස් තැක් වූවා. මේ අගේ ජීවනතත්වය හළ නැගවිීම තුලින් ඔවුන් සතුටින් සිත්‍රම තුලින් තමයි අපේ තේකර්මාන්තයට ඒ ගොල්ලන්ගේ ප්‍රරිම දායකත්වය දක්වන්න පුළුවන්කම ලැබෙන්නේ. විශේෂෙන්ම මේ අයගේ ජීවන තත්වය පිළිබඳ අප හිතනොකොට යගේ සෞඛ්‍ය විශේෂයම අධ්‍යාපනය ඒ වගේම මේ අයගේ ආකල්ප අපිකම්කරුවෙක් වසයෙන් වැඩරනවකිින් නාකල්පෙන් එ හාට ගිහිල්ල මේ රට සේවයක් කරන පොර වැසෙක්න අදහස ඇති කරන්නට තමන්ගේ ෘත්තීමේ තින අභිමාහනයක්. ඇතිකිරීමට මේ විශා පිටිවහක් වෙන ක ෙ විශවා ස. සෑන් අඩු පඩියකට තමයි ජීවතෙන්නේ යා අ්ඩුවෙන් දහක් වැඩිරපුය එක සෑනවිට උදවක් වෙනවා දපතතිීමට පඩියක් වැඩි කරල දෙනයකට ල මස්තින යාට රු ට රජම ජපතු ර ුට ල් දහ පි නව ලක දවක් ලොක න තුමග ස බන්න ොට වැටු ගැටලුව විසඳනාා වගේම නිවාස සහ යටිතල පාසුකම් ගැටලුව විසඳන බවට විශ්වාසයි. පසු කිය රජේ වතු ජනතාවගේ ගැටලු විසඳන බව කිය කියා එම ජනතාව රැවැට්ටවා. ඒ වතුශේත්‍රය සක්තිමත් කරන්න රීප්ලාන්ටින්ක් නමත කරන්න ඔවන්ට වැඩි පලදාවක් ලබාගන් වැඩ කාරක්ෂිතාවයක් නිර්මාණය කරගන්න අවශ්‍ය සහන සහය වැඩිලියොල පි ම පටියුතු කමින් පවත්නෙඉද මාර්තු පලවැනිදාසිට ලබා දෙන රුපියල්දායේ දීමනාව තුළින්. අපි බාපොරොත්තුවයෙනවා. ඔන්න ඒ අදාලා ආයතනවලට ලබා දෙෙන දායකත්වත්. හයි කියල ගස්ගල් හිියන්ගේ සංඟ වන්න හැක. හෙම කරගන්න බැරිියේ ව සදා ගත හැකි කිරිය අමාගේ මොකදක ආන්ඩුව එක තිීරණයකර මේ ගෝටාබේ රාජ පක්ෂ ජාධිපෙත්තුමාගේ හන්. දකුණු පලාාතේ විාලම තොරතුරු තාක්ෂණකේන්ද්‍රේ බවට සූරේ ව තොරතුරු තාක්ෂණකේන්ද්‍රය පත්කරන බව අමාත්‍ය ආචාරය බඳුල ගුණවර්දන හතා පවසනවා. ව තුතු තාක්ෂ ද්‍යානයේ ීක්ෂ ාීාවක ෙක්වමෙනුවේ අමාතිවරයා මේ බව සඳ හන් කले. සර ව තුතු තාක්ෂණ ද්‍යානදිකිර රම කරුණ පසුගේ පාලන සමේම කටයුතු ක්‍රාත්මක කරුණ ේනැ ඒහි කටයුතු සොයාබැලුව මාතිවරයා උද්‍යානදිකිර මවසන් කිරීම ස හන්දේද සොයාබැලවා. මේ උඩනගකිල්ල පදනං කරගෙන ජාත්‍යයන්ත්‍ර මට් මේ බිගතැ කිද්‍යලවල ආදා රනුග්‍රහයඇත් ලබාගෙන තාමඉක්මින් දක්ෂි ලංකාව තිබෙන විශලම. ොරතුරතාක්ෂණය හා සම්බන්ධ අධ්‍යාපන කේන්ද්‍රය බවට මේ පරිවර්තනය කරන්න මොක අත්තල ුවන්තුරපොල්ටත් සමීපේ පීට රතුබෙන නිසා. මේට දේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක් නෝ ජාත්‍යන්තර වෙන රටෝලඉන්න ශිෂ්‍ය ශෂ්‍යයාාවුණුත් මෙරට ගැන්නීම තුළින්. අප රට විදේශවනි මේ ඉපියුම් මාර්ගයක් ලෙසත් ස්ථාන සංවර්ධනය කරන්න පුළුවන් ප. ඒවසර අවසන් වන විට දිවේෙන පුරා නිවාස දහතරදහස් විසිද් දෙකක් අලුතින් ඉදිකරන බව, රාජමාත්‍ය ඉදික අනුරුද්ධමහතා පවසනවා. හෙ සඳහා කැබින් අනුමැත්තිය හිමී ඇති බවයි ඒ හතා සඳහන් කළේ. අරලේග හමන්දිරේදී අද පැවති මාධ්‍ය හම්මුවකදී රජමාත්‍යවරයා මෙම අදහස් පලකලා. නිවාස අමාත්‍යන්සේ යටතේ ග්‍රාමාති තුමා සෞබවාාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතිපති තුමා ඉදිපත් කරපු මස ැති දිිනුඳු ජනාවට නිවසක් ලබාදන වැ පිවල ැබිනට මඩලට ඉදිරිපත් කල ඒ ැබිනට් මන්ඩල අනුමති අරගන මේ වෙද්දී නිවාස දාාහතරදස් විසි දෙකා. දෙදදාස් විස්සයි විස්ස වසර අවසානයට පෙර නිම කරන්න ජනවාරි මාසසි තිස්සකටලින් වැඩාරම්භ කරන්න කැබිනට අනු මැති අගනතියෙන. මේ වෙනුවෙන් අපිට මිලියන අටදාස් හාරසිය විස්්සකට වඩා වැඩිමුදලක් අවශ්‍යවෙලාතියනො ඒවෙනුවෙන් කැබිනට් මණ්ඩලඒක අනු මතරල තියෙන. මුළලු රටපුරාවම මේ නිවාස ව්‍යාපෘතිය ජනවාරි මාසිය අවසන් වන්න කලින් අපි මුල් ගල්තිේලා ආරම්භ කරන්නා. ඉති එනිසා. අපි දැක්ක පහුගගේ ආ්ඩුව ඉටපු ජනාතිපති අපේක්ෂකයා නිවාස ගැටලට කොම දුතරදුකෙේ අන්ුරාදපුරවගේ දිස්ශ්‍රික්කවල අිංකටවල් වහ වල් හරතිබන අද ෙල්ල ජනතාව ජීවත්වෙන්නේ පවුල් ජීව වෙන්නේ නිවාස හදහකටත් අඩුගානක් තමයි හදන්න පුළුවන් වෙලාති. අවශ්‍ය කන විදිර ජලපහසුකමනේ විදිරි පහසුකමනේ මාර්ග පහසුකක්න මේ ගැටලෝ ඩ පන්දහකටත් අඩුගානක් තමයි අදේ නිවාසවල භුක්තිය ලාගෙන ජීවත්වෙන්නේ. රජයේ බදු සහන වැටපිළිවෙල සහ ්‍යපාරිකයන් මුහුණද ඇති ැටලු සඳහා. නව රජ ඉදිරිත් ක ඇති විසිඳුම් සම්හන්දේන්දුු රාජාතිශහන්සේම සිංහම හතා අදහස් පල කළ. රටහගන සවභාගය දැක්ම තුළ. අප ඉලක්යක් තියනොේ ඉලක්කේ තමයි, වාර්ශිකව සයට හයජෙසම පහක් ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙනයන් මටේ ආර්ථික වර්ධන වේගගේ පෞත්වාගෙන යන්න අපි විශ්වාස කරා අපේ රටේ පැවති බදු ප්‍රතිපත්තියත්, ඒ බදුූ අයකිරීමේ ප්‍රතිශ්ක්තියනු ඉතාම අයහපත් ලෙත බලපාල තිබ්බ. එයනු අපි සහන කිහිපයක් මේ වෙනකොට සුළුහ මති පපරිමාණ ව්‍යපාරිකයන්ට ලබාදීලා තියෙනවා. අපි ඉතාහම ගෞරවෙන් ඉල්ලීමක් කරනවා. දෙදස් විස්සේ ජනවාරිමාසය තිස්සක් පොයින්ට් ට පෙර මේ අපහසුතාවට පත්වෙලා ඉන්න සුළුව මධිපරිමාණ ව්‍යාපාරිකයන් තමන්ගේ අදාල ලියාපදිංචි බැංකුව සමඟ සාකච්ඡා කරල ලිත ඉල්ලීමමක් කළේතුයි. රජය විසින් ලබාදීල යෙන මේ සහන පැකේජය ක්‍රියාත්ම කර ගැනීම සඳ. තුේ දැනට සක්‍රියපත්වය පවතින අය. අපි ඔවුන්ට සහනකාලයක් ලබාදීලතිය නො දෙදස් විස්සේ දෙසැම්බර් තිස්සක දක්වා ඔන්ගේ ප්‍රාග්ධනය නොගබා ඔවුන්ට. පොලිය පමණක් ගෙවීමට අවශ්‍ය පහසුක අපි සපයලා තියෙනවා රටක් යහපත් මාර්ගයට යොමු කිරීමට නම් ප්‍රබල විපක්ෂයක් තිබ ුතු ව මල්වතු පාර්ශවේ අනුනායක පූජ දිමුල්කු රේ විමණ දමස්වාමන් වහන්සේ පසනවා. විපක්ෂනායක සජිත්‍රේමදා සමහතාඋන් වහසේ බැහැදුටු අවස්ථාවයි මේ බව සඳහන් කෙරුණේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදා සමහතා දළදා සමඳන් වැඳපුදා කැනීමෙන් පසු මල්වතු අස්කිරී උබේ මහාවිහාරන්ට ගොස් එම පාර්ශවයන් හි මහනායක ස්වාමින්ල් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාකත්තා. අනතුරුව මල්වත්තු පර්ශවය අනනායක පූජ තිම්බුල්කුමරේ විමර ැම්බ ස්වාමීන් වහසේ ැහැදුටු සජිත් ප්‍රමද සමතා උන්වහන්සේ සමඟ වටය වත්මන්තත්වය පිළිබඳව සාකච්වා කලා ආණ්ඩුව ගෙනාන ප්‍රගතිශීලී වැඩසට හන් සඳහා සහයි ලබා දෙන බවයි සජිත් ප්‍රේමදාස මහතාාව මෙහිදී කියා සිටේ ජනතාවාදී ප්‍රගතිශීලී ජනතාවට සෙත සලසන සෑමයෝජනාවකටමට පි පක්ෂයි අන්න එකට උද් කරනවා. ත් සමඟින් ටන් සවස හ තිහ ්‍රදානපු අත්විකාශය නිමාවට පත්වනවා අපගේ බීලඟ පත්විකාශය ාත්‍රී දමේ තිහට බලා පොරතුවන්න www.ipnnews.telk.